May Prime Time Sunrise Prouthi Prakashai. ආයුබෝවන් සුබෝදෑසනක් අදත් දෙස් විදෙස් ක්‍රීඩා උණුසුම් තොරතුරු රැසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ නිවුස් ෆස්ට් ප්‍රයිම් ටයිම් සන්රයිස් මම දනුෂ්ක සෙනවිරත්න අප සෝදානම් ප්‍රථමින අවධානය යොමු කරන්න ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට සුනාමි කේතවාචකයට වසර 14යි පෙරපුරු 9:25ට විනාඩියක නිහඬතාවකින් ආපදාවලින් මියගිය පොත්ගලන් සිහිපත් කරන්නයි රජෙන් ඉල්ලීමක් නව සුනාමිය අනතුරැඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට ඉන්දුනීසියාව සැරසී ශ්‍රී ලංකා නව ශ්‍රීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ප්‍රථමයෙන් දේශීය ප්‍රවෘත්ති ලංගම සහ පෞද්ගලික බස් රථ ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 104කින් අඩු කරනවා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ මේ අනුව සාමාන්‍ය අර්ධ සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ ගාස්තුද පහළ දමන බවයි. කෙසේ වෙතත් රුපියල් 12ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් වන්නේ නැහැ. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 965ක් පැවති වැඩිම සාමාන්‍ය බස් ගාස්තුව රුපියල් 924ක් දක්වා අඩු කරනවා. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගමුණු විජයරත්න මහතා සඳහන් කළේ බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුව නීත්‍යානුකූලව ක්‍රියාත්මක කළහොත් අවම බස් ගාස්තුව අඩු කළ හැකි බවයි. කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල සහ මාර්ග තදබදය නිසා බරපතල ගැටලුවකට මුහුණ පාන්න වෙලා තියෙනවා. අපි පහුගිය කාලේ මේ සම්බන්ධයෙන් යෝජනාවක් කළා සහ ඒ ක්‍රියාත්මක කළා බස් ප්‍රමුඛතා මාර්ග. ඉතින් මේ මාර්ගවල 75%ක්වත් බස් ප්‍රමුඛතා මාර්ග තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අපිට එය නීත්‍යානුකූල ක්‍රමවේදයක් සකසලා ආණ්ඩුව ඒ බස් ප්‍රමුඛතා මාර්ගය ලබා දෙන කටයුතු කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අවම බස් ගාස්තුව සංශෝධනයට ලක් කරනවා. ප්‍රමුඛතා මාර්ගය කැබිනට් මණ්ඩලයට අනුමත කරලා එය පාර්ලිමේන්තුවේ පනතෙන් සම්මත වෙන්න ඕන මෝටර් රථ ආඥා පනත. ජාතික ආරක්ෂක දිනය අදට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරෙන්නේ 2004 වසරේ දෙසැම්බර් මාස අද වෙනි දිනක සිදු සුනාමි ව්‍යසනය සිහිපත් කරමින් සුනාමි ඇතුළු සියලු ස්වභාවික ආපදාවලින් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් අද පෙරවරු 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා. අපි දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් 25 පුරාවටම දැනුවත් කිරීමේ වැඩසටහන් 25ක් සහ සර්ව ආගමික වැඩසටහන් 25ක් මෙම සිහිපත් කිරීම වෙනුවෙන් උදෑසන 9 සිට සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පෙරැළිය දුම්රිය අනතුරු වුණු ස්ථානයේට එම දුම්රිය අනතුරු වුණ ස්ථානයේදී සුනාමි ස්මාරකයේ ඉදිරිපිට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙවීමෙන් සම්බන්ධීකරණයෙන් සහ සංවිධානයෙන් සර්ව ආගමික වැඩසටහනක් සමගම පැවැත්වීමට නියමිත වෙන තිබෙනවා. තමා කොහේ සිටියත් උදෑසන 9:25 සිට 9:27 දක්වා වූ ඒ නිශ්ශබ්ද කාලය ආරක්ෂා කරමින් ආපදාවලින් මියගිය සියලුම ජනතාව සිහි කිරීම අපි සමගීම යුතුයකමක් වෙනවා. මේ සඳහා සියලුම ජනතාවට අපි ආරාධනා කරනවා. මෙරට ජීවිත රසක් බිලිගත් සුනාමි ඛේදවාචකය පිළිබඳව නිවුස් ෆස්ට් තබන සටහනක් මේ. දහතර වසරකට පෙර ඉන්දුනීසියාවේ සුමාත්‍රා මොහොතේ සිදු වූ ප්‍රබල භූකම්පනය ඉන් විනාඩි කිහිපයකට පසුව ඇති වූ ප්‍රචණ්ඩ මුහුදුරල තිස් දහසකට අධික ජීවිත බිලිගත්තේ විනාඩි කිහිපයක් තුළයි. ප්‍රචණ්ඩ මොහොදු රළෙහි සුන් බුන් අතර ලොව විශාලතම දුම්රිය අනතුරද දැකගත හැකි වුණා. පෙරැළිය දුම්රිය ස්ථානය සමීපයේ සුනාමියට බිලිගත් මේ දුම්රිය තුළ සිටි 1270කට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා. ඒ තුළ සිටි 141 දෙනෙකු තවමත් අතුරුදන්.
දනවධානය දෙවෙනි ඉදිරි කාලගුණ තොරතුරු වෙතයි. උතුරු සහ නැගෙනහිර පළාත් තුලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තනින් තන වැසි හෝ ගෙගරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දෙවෙනි සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගෙගරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඇතම් ස්ථානවලට විශේෂයෙන් මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වැසි මෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව තමයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ. මහරගම අපේක්ෂාරෝහලේ ප්‍රතිකාර ලබන දූදරුවන්ගේ නිර්මාණ කුසලතා රැගත් චිත්‍රරේකා 2018 චිත්‍ර ප්‍රදර්ශනය ඊයේ පැවැත්වුණා. ඒ ආරම්භ කෙරුණේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. මානව දයාව පිරුණු නොතලක් පිරුවෙන් ඉන්දිරා පිළිකාභාරයේ සහ අපේක්ෂාරෝහලෙක්ව මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධාන කර තිබුණා. නත්තල් දිනයට සමගාමීව අනුරාධපුර වකුගඩු ආරක්ෂක පදනම සංවිධානය කළ වකුගඩු රෝගයෙන් පෙළෙන පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ බෙදා දීම ඊයේ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ අභියසදී සිදු කෙරුණා. ඒ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද සිංහපුර මාර්ගයේ 190 ගල්වල අසල ප්‍රදේශයේදී වන අලියකු මියගොස් තිබෙනවා. වනජීවීන් නිලධාරීන් සඳහන් කළේ දින 10ක පමණ සිට අස්ථි ආබාධයක් හේතුවෙන් මෙම අලියා රෝගාතුරව සිට ඇති බවයි. ලෝක ආබාධිත දිනයට සමගාමීව පසුගිය තුන්වනදා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දින 8කින් රෝදපුඩුවකින් ගමන් කළ 6වැනි ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ගැමුණු කරුණාරත්න ඊයේ මහනුවර අඹතැන්න බටකොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියා. එහිදී ගමේ ජනතාව ඔහු මහත් හරසරින් පිළිගනු ලැබුවා. පසුගිය සෙනසුරාදා ගල්ගමුව ප්‍රදේශයේ වෙළඳසැලකින් කිසියම් පුද්ගලයෙකු මුදල් සොරා ගන්නා අයුරු එම වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. ඒ සමගින් ප්‍රයිම් ටයිම් සන්රයිස් අවසන් උදසනටයි 55ට ලයිව් ඇට් 55 බලාපොරොත්තු වන්න සුබ දවසක්. Hotline 0114 896 896 www.newsfirst.lk feedback.